වෛරසය 99.9% දක්වා විනාශ කිරීමට උපකාරී වන සර්ෆ් එක්සෙල් හයිජීන් බූස්ටර්ස්. අද 2021 මාර්තු 29 සඳුදා සිරස්තන සමාගම් තුනක් ගෙන්වූ පොල් තෙල්වල සීමාව ඉක්මවා පිළිකාකාරක ඇතැයි දෙවන වරටත් හෙළිවේ. තෙල් තුග ආපසු යවන්නේ රේගුවේ නියෝග. බස්නාහිර රජයේ පාසල්වල සියලු ශ්‍රේණි විවෘත වේ. දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් නොපිළිපැදීම් රසක්. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි. පාසල් බස් රථ සහ පොදු ප්‍රවාහන සේවා දරුවන් භාවිත කරන ආකාරය පිළිබඳ ගැටලු තිබුණා. පොලිස් නිලධාරියෙකුගෙන් මහමගදී අමානුෂික පහර දීමක්. සිද්ධියට සම්බන්ධ කොස්තාපල්ගේ වැඩ තහනම්. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජ වලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From other Verona. This is other Verona. Late Night Prime. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දිනන රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගයි. පන්ඩිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරී නියුතු පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දක්වන වීඩියෝවක් අද සමාජ ජාලවල මහත් කැළඹීමක් ඇති කළා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ අදාළ නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තයි කවන අතර වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු වැඩ තහනමට ලක් කළ බවයි. පන්නිපිටියේ මාර්ගයක රථ වාහන රාජකාරී නියුතු පොලිස් නිලධාරියෙකු බිමේද වැටුණු පුද්ගලයෙකු මත නැගී ඔහුට පහර දෙන ආකාරය දක්වන මෙම වීඩියෝව අද පස්වරුවේ සිට සමාජ ජාලෝස්සේ සංසරණය වුණා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පොලිසියේ ඉහළ නිලධාරියෙකු අනතුරට ලක් කළ ලොරිය අතුරේ දුරකට මෙම පොලිස් නිලධාරියා මෙලෙස පහර දීම සිදු කරන බව. අදාළ නිලධාරියාට එරෙහිව වහාම නීති ක්‍රියාත්මක කිරීමට යෑනුව පොලිසිය දැනටමත් පියවරගෙන තිබෙනවා. එම සිද්ධිය සිදු වී තිබෙන්නේ අද දින උදෑසන කාලයේදී පන්නිපිටිය ප්‍රදේශයේදී. ඒ වගේම මෙම පහර දීම සිදු කරනු ලබන්නේ මහරගම පොලිසියට අනුයුක්ත පොලිස් කොස්තාපල් ලොරියක බවට වාර්තා වෙනවා. මේ පහර දීමෙන් පහර කෑමට ලක්වන්නේ ලොරි රථ රියදුරෙක්. අද දින උදෑසන මොහු පදවන ලද ලොරිය මහරගම පොලිසියේ රථ වාහන ස්ථානාධිපතිවරයාගේ හැපීම නිසා රියානතුරක් विशेष विमर्शन සමාගම් තුනක් මගින් ආනයනය කෙරුණු පිරිපහදු නොකළ පොල් තෙල් තොගවල ඇෆ්ලොටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකයේ ඉහළ ප්‍රතිශතයකින් අඩංගු බවට දෙවන වරටත් සිදු කළ සාම්පල පරීක්ෂාවේදී තහවුරු වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පවසනවා. එම වාර්තා ශ්‍රී ලංකා රේගුවේ තියුම කර තිබෙන අතර ඒ අනුව එම බහලුම් ප්‍රතිඅපනයනය කරන්නයි එම සමාගම් වලට දන් වූ බව රේගුව අධ්‍යක්ෂ ජනරාල් වරයා සඳහන් කළා. අදාළ බහාලුම් වල පැවති තෙල් ප්‍රමාණය අඩුවක් සිදු වැද්ද යන සම්බන්ධයෙන් සුවා බැලීමටත් රේගුව බේවන විට විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සමාගම් තුනක් විසින් මෙරටට ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල්වල ඇෆ්ලොටොක්සින් නැමැති ප්‍රබල පිළිකාකාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉක්උතු මාර්තු 4 වනදා තහවුරු කර තිබුණා. මෙවැනි පසුබිමක එම සමාගම් සිදු කළ අභියාචනා මත පොල් තෙල් සාම්පල දෙවැනි වරටත් පරීක්ෂා කිරීමට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කටයුතු කළා. මේ සඳහා සාම්පල ලබාගෙන තිබුණේ සමාගම්වල ගබඩාවල තිබූ පිරිපහදු නොකළ තෙල් දොගවලින්. ඒ අනුව අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම, එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරිස් යන සමාගම් ආනයනය
කළ පිරිපාදු නොකළ තෙල් තොගවල ඇෆ්ලොටොක්සින් පිළිකා කාරකය ඉහළ ප්‍රතිශතයකින් අඩංගු වන බවට දෙවන වරටත් අහවුරු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සඳහන් කළා. පොල් තෙල් කිලෝග්‍රෑම් 1ක පැවතිය යුතු උපරිම ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය මයික්‍රෝග්‍රෑම් 10ක් වුවද මෙම සමාගම් තුනෙහිම එම ප්‍රමාණය මෙන් 3 ගුණයක් පමණ වැඩියෙන් ඇෆ්ලොටොක්සින් අන්තර්ගත බව හඳුනාගෙන තිබෙනවා. මේට පෙර සමාගම් 4ක සෑම්පල් වල ගැටළු ඇතැයි ප්‍රමිති ආයතනය ප්‍රකාශ කර තිබුණත් අද මේ ආයතනය සඳහන් කළේ ගැටළු පවතින්නේ අලි බ්‍රදර්ස් පුද්ගලික සමාගම එදිරිසිංහ එඩිබල් ඔයිල්ස් සහ කටාන රිෆයිනරිස් යන සමාගම් තුනේ පමණක් බවයි. ඒ අනුව අදාළ බහලුම් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා එම වාර්තා රේගු අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත යොමු කර ඇතැයි ප්‍රමිති ආයතනය සඳහන් කළා. අද තමයි අපිට දෙවන වතාවට ගත්තු සෑම්පල්ස් වල රිසල්ට්ස් ආවේ. ඒ අනුව දෙවනි නිදි වලිනුත් ෆේල් කියලා දැනුම් දුන්නා. මේ වන විට මම දන්නවලා තියෙනවා ලිපි සකස් කරන්න කියලා ප්‍රතිඥා අපනයන සඳහා සූදානම් කිරීමට. මේ ක්‍රමවේදය තුළ ආනයන කරුවන් එයාගේ ගුදම් වලට ගෙනියනවා. ඉතින් එතකොට අපි පිළිගත යුතු මේ ගුදම් වලට මේව ගෙනිච්චාට පස්සේ රේගුව විසින් ලබා දෙන උපදෙස් අනුවම ඒ ආනයන කරුව කටයුතු කරනවද නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂා කරලා ප්‍රතිඅපනයනය කරන්න කියලා රේගුවට දැනුම් දුන්නා. ප්‍රමිති ආයතනය ඒක එහෙම කරන්න එපා කියලා ඉතින් ඒකෙන්ද මුලින්ම මෙතුමීගෙන් එහෙම පිළිබඳ ප්‍රශ්නේ තිබුණා. හෙල්ත් එකට තමයි ඔක්කොම ආහාර වල වගකීම තියෙන්නේ. ඒගොල්ලෝ එහින්ද එන හැම ආනයනිකම ආහාර ද්‍රව්‍ය වල රෑන්ඩම්ලි සෑම්පල්ස් ගන්නවා. හෙල්ත් එක නිර්දේශය දෙන්නේ පළවෙනි සෑම්පල් එකෙන්. අපි නිර්දේශය දෙන්නේ දෙවනි සෑම්පල් එකෙන්. ෆේල් වුණාට පස්සේ දෙවනි සෑම්පල් එකත් කරලා තමයි මෙතුමාලට දැනුම් දෙන්නේ. එතකොට අපේ ඩිලේ එකක් තියෙනවා ඒගොල්ලන්ට වඩා. ඒතර හදිස්සියක්වත් මේ අය සමහර බහලුම් විවෘත කරලා ඒගොල්ලන්ගේ වෙන කොහෙ හරි තියෙන තේල එකක් අරගෙන මොහක් හරි කරලා ලාපහු මේක පුරවලා ප්‍රශ්නයක් නෑ වගේ තියලා පෙන්නලා මේක යවන්නත් පුළුවන් නේද? දැන් ඇත්තම කියනවනම් මේ අලි බ්‍රදර්ස් කියන සමාගම බහලුම් සම්බන්ධව මෙතොග සම්බන්ධව ප්‍රශ්නයක් නිසා අපි දැනටමත් පරීක්ෂණ පටන් අරන් ඉවරයි මේ ක්‍රියාවලිය වෙන්නේ ඉස්සෙල්ලා. ඒක අපි ජනවාරි මාසයේ තමයි මේ පරීක්ෂණ පවත්වාගෙන යන්නේ. චීන නම් මේ වගේ දෙයක් වුණාම අදාළ ආයතනේ තහනම් කළා එයාට දඬුවම් දීලා සමහර වෙලාවට එල්ලා මරණ තත්ත්වෙටම යනවා කියලා කියන්නේ. මේ සිද්ධිය සම්බන්ධව යම් ආයතනයක් වෙළඳපොළට හෝ නිෂ්පාදනයට යොමු කරලා තිබෙනවා නම් දැනට අපේ රටේ පවතින නීති රීති අනුව ගත හැකි උපරිම දඬුවම ලබා දීමට අනිවාර්යයෙන්ම රජය කටයුතු කරනවා. අහුණා කියෙම කොහොම දාලා තියෙනවට විකුණා කියලා එතකොට මෙතුමාලා ලොකු ෆයින් එකක් ගහනවා. ඒ වුණාට ඒ වෙනකොට අර වසවිස තියෙන කෑම කාලා ඉවරයි. දන දන ගෙනාවනම් පරිභෝජන සඳහා නිකුත් කරානම් අන්න එතන අපරාධයක් වීමේ හැකියාවක් තියෙනවා. ආඥා පනතෙන් ඔබට ගිහින් ඔවුන්ට නීතියේ හැටියට කටයුතු කිරීමේ හැකියාවක් මම හිතන්නේ එමතුසුම තියෙනවා. බස්නාහිර පළාතේ රජයේ පාසල්වල සියලු ශ්‍රේණි සඳහා අධ්‍යයන කටයුතු අද ආරම්භ වුණා. ඒ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලවයි. බස්නාහිර පළාතේ පෙර පාසල්ද අද යළි ආරම්භ කෙරුණා. මේ අතර කොවිඩ් ආසාදිත තවත් මරණ පහක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 566ක් දක්වා ඉහළ යන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එමෙන්ම අද කොවිඩ් නව ආසාදිතයින් 166 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. කොවිඩ් දෙවැනි රැල්ල නිර්මාණය වීමත් සමග දිවයිනේ සියලු පාසල් වසා දැමුණත් බස්නාහිර හැර සෙසු පනත්වල පාසල් 21 ජනවාරි 11 වෙනිදා විවෘත කෙරුණා. මාස 5කට ආසන්න කාලයක් අඛණ්ඩව වසා දෙමුණු බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි පමණක් පසුගිය මාර්තු 15 වෙනිදා විවෘත කරනු ලැබුවත් සෙසු ශ්‍රේණි සඳහා පන්ති ආරම්භ කෙරුණේ නැහැ. ඒ අනුව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ උපදෙස් මත බස්නාහිර පළාතේ පාසල්වල සෙසු ශ්‍රේණි අද විවෘත කෙරුණේ නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්වයි. එම මාර්ගෝපදේශවලට අනුව උපරිම සිසුන් 15ක් සිටින පන්ති සතියේ සෑම දිනකම පැවැත්විය යුතු වෙනවා. සිසුන් 16 සිට 30ක් දක්වා සිටින පන්ති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතුයි. සිසුන් 30ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් හිමිවනසේ පැවැත්විය යුතු බව එම මාර්ගෝපදේශවල සඳහන්. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමාගේ උපදෙස් පරිදි ක්‍රීඩා කටයුතු සංස්කෘතික කටයුතු තරඟ වැනි දේවල් එක විටම ආරම්භ කරන්නේ නැහැ. ඒවා ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අවුරුද්දෙන් පස්සේ. ඒ දෙම නිසා අපි දෙමව්පියන්ට කියනවා හිතේ කිසි බයක් ඇති කරගන්න එපා. සියල්ලක්ම ඉතාමත් විධිමත් ලෙස කෙරෙලා තිබෙනවා. ඒ නිසා දරුවා පාසලට එවන්න මීටරයක දුරස්ථභාවය පුළුවන් හැම අවස්ථාවකම පවත්වා ගැනීම වැදගත් වෙනවා. පාසලක පන්තියක ක්‍රියාකාරකම් පන්තියට පමණක් සීමා වෙන්න ඕන. පන්ති මිශ්‍ර වීම අවම කරන්න ඕන. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පවසන්නේ අද දිනේදී දරුවන් පාසල් වෙත පැමිණීමේදී ප්‍රවාහන ගැටලු දක්නට ලැබුණ බවයි. ඇරලා
විශේෂයෙන් පාසල් බස් රථ සහ පොදු ප්‍රවාහන සේවා දරුවන් භාවිත කරන ආකාරය පිළිබඳ ගැටලු තිබුණා. පාසල් වෑන් රථ හිමිකරුවන්ගෙන් සහ පාසල් බස් රථ ආශ්‍රිත සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින්නේ නිරෝධායන නීති සහ සෞඛ්‍ය උපදෙස් දැඩිව පිළිපදින්න කියලා විශේෂ ඉල්ලීමක් කරනවා. මෙතර බස් නැහිර පළාතේ පෙර පාසල්ද අද යළි ආරම්භ කෙරුණා. දන්නව නේද මේ ඕන ලෙඩක් තියෙනවා කියලා? ඔගොල්ලෝ නායකට වහගෙන ඉන්නේ. නව ජනතාවාදී ගමනක් සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කිරීමේ වැඩ කටයුතු ආරම්භ කර ඇතැයි එහි සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවක් අමතමින්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදකොළඹ ආසන බල මණ්ඩලයේ පිහිටුවීම ඊයේ පස්වරුවේ කොළඹ ඩාලිපාරේ පිහිටි පක්ෂ මූලස්ථානයේ සිදු කෙරුණේ පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. මේ කාලය තුල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශාල ඉල්ලුමක් ඇවිත් තිබෙනවා. රටේ සෑම ප්‍රදේශයකින්ම අපිට කතා කරනවා. ලියුම් එවනවා, ටෙලිෆෝන් කෝල් දෙනවා. ප්‍රදේශයකට ගියාම හැම කෙනෙක්ම අපෙන් අහන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇයි නැගිටවන්න ප්‍රමාද කියලා. ඒ නිසා පොදු ජනතාවගේ ඉල්ලීමක් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නයි කියන්නේ. බොහෝ අය මට ලියුම් එවනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන යෝධයා ඇයි නැගිටවල ගන්නෙ නැත්තේ කියලා. අපි දැන් ඒ යෝධයා නැගිටීමේ වැඩපිළිවෙලේ තමයි මේ ඉන්නේ. ඒක බොහොම පැහැදිලිව කියන්නේ. ඒ නිසා අපි පක්ෂයේ විදියට අලුත් නව ජනතාවාදී ගමනකට අපි සූදානම් වුණා. කාලීන වශයෙන් අලුතෙන් හිතන්න වෙලා තියෙන හැමදේම. මෙතර අනුරාධපුර මැදවච්චිය ප්‍රාදේශීය බල මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායකවරයාද පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් අදහස් පළ කළා. අපි ආණ්ඩුව නියෝජනය කරන බවත් හැබැයි අපේ පක්ෂය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගත බලය ලබා ගැනීම අරමුණ මේ අපි කාගෙන්වත් ඒක එහාට මෙහාට ගිහිල්ලා නැහැ. පොට්ටුව කියන අලුත් පක්ෂයට පොට්ටුවට බැඳලා ඉන්න අපිත් එක්ක එකට ශ්‍රී ලංකාවේ ඉඳලා එකට කාපු වේපු මහින්ද මහත්තයාට වැඩියෙන් ආදරය කරලා මහගෙදරින් තරහ වෙලා ගියපු අපේම පිරිසක් තමයි ඉන්නේ. එහෙමනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට වගකීමක් තියෙනවා. මේ මහගෙදර නැවත වතාවක් එකතු වෙන එක. එහෙමනම් අපි ප්‍රතිසංවිධානයත් එක්ක බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කියන කාරණාව. ඕකට මේ වෙන්න ඕනේ මේක වෙන්න ඕනේ කියනක ඇතුළේ ඉඳන් නිවැරදි කරන එක තමයි අපේ වගකීම වෙන්නේ. අපි ඉන්න ගෙදර දෙලියට බහලා ගල් ගහන්න අපි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි අපි ඉන්න ගෙදර හරි පාරේ වන්න අපි කටයුතු කරනවා. රිදිගම සෆාරි උද්‍යානයේ එලිමහන් සතුන් නැරඹීමේ අවස්ථාව තවත් සතියකින් පසුව මහජනතාවට ලබා දීමට අපේක්ෂා කරන බව එහි පාලන අධිකාරිය පවසනවා. පසුකීදා අද දිනන මගින් විකාශනය කළ ඔන් ටොපික් වැඩසටහනේ රිදිගම සෆාරි උද්‍යානයේ සංචාරයේ වැඩසටහනින් පසු මේවන විට රිදිගම සෆාරි උද්‍යානයේ වෙත සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් ඇතැයි වාර්තා වනවා. දෙරණෙන් අපි දැක්කා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒක නිසා තමයි තීරණය කරේ මේ පාර අපිත් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද මේක. තාත්තට කිව්ව බලන්න යන් කියලා. මේ ටීවී දෙන ඔන් ටොපික් වැඩසටහන. වගේ දෙයක් කරපු එක ගැන බොහොම ස්තුති වෙනවා. මොකද අපි පිට පළාත්වල මිනිස්සු නිසා මේ වගේ තැනක් තියෙනවා කියලා වැඩිය දන්නේ. ප්‍රෝග්‍රෑම් එක බලව නිසා බලන්න ආවා. කෙසේ වෙතත් වැඩසටහනට ලබා දුන් විශේෂ අවසරයක් මත සත්වයින් ස්පර්ශ කිරීමට අවස්ථාව ලබා දුන්නද මහජනතාවට පවතින ක්‍රමවේදය යටතේ එම අවස්ථාව ලබා දීමට නොහැකි බව රිදියගම සෆාරි උද්‍යානයේ පාලන අධිකාරිය පවසනවා. ගොඩක් අය අහන දෙයක් තමයි මේ සත්තු බලන්න පුළුවන්ද අපිට අත ගන්න පුළුවන්ද කියන දේවල්. ඉතින් ඇත්තටම මෙහෙම ලොකු සෙනගක් එක්ක ඉදී අපිට කරන්න අමාරුයි. කොහොම වුණත් බලාපොරොත්තු වෙනවා මේ මව සහ පැටවුන් සිංහයන්ට වෙන් කළා තියෙන කලාපයේ විශේෂ කොටසක රඳවලා තමන්ගේ සෆාරි සංචාරය ඇතුළත නරඹන්නන්ට නැරඹීමේ අවස්ථාව උදා කරලා දෙන්න. මං හිතන්නේ ඒකට තව සතියක පමණ කාලයක් ගත වෙයි. ප්ලාස්ටික් මෙවන විට ලෝකයටම දැඩි තර්ජනයක් වී තිබෙනවා. ප්ලාස්ටික් භාවිතය අවම කරන්නට ලෝපුරා පර්යේෂණ සිදු වෙමින් පවතින්නේ ඒ නිසයි. ලෝපුරා සිදුවන එවන් උත්සාහ කිරීම අතරේ අපේ රටෙත් එවන් සුවිශේෂී සොයා ගැනීමක් කර ඇති බව අද දෙරණට වාර්තා වුණා. පෑනක් භාවිත නොකරන අයෙක් ලොව සොයා ගැනීම අසීරු කරුණක්. අප භාවිත කරන පෑන්වලින් බහුතරයක් නිර්මාණය වෙන්නේ දිරාපත් නොවන ප්ලාස්ටික් වලින්. මෙරට රජයේ පාසල් වලින් පමණක් කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්ලාස්ටික් පෑන් ප්‍රමාණයක් දෛනිකව පරිසරයට මුදා හැරෙන බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. ඒවායින් පරිසරයට එල්ලවන්නේ දැඩි බලපෑමක්. එවැනි පසුබිමක
පරිසර හිතකාමී පෑනක් නිපදවීමට මහනුවර වටපුරුවේ පීක් සහ දියණියක සමත් වෙති බව අපට වාර්තා වුණා. ඒ නිපදව ඇත්තේ කාඩ්බෝඩ් වැනි දිරාපත් වන ද්‍රව්‍යකින්. මගේ පාසල මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලය මමත් මගේ පියාත් එකතු වෙලා හදපු නව නිර්මාණය තමයි පරිසර හිතකාමී පෑනක්. මේ පෑනේ විශේෂත්වය ගැන කතා කරොත් මේ පෑන 96%ක් පරිසර හිතකාමී. එපමණක් නොව මෙම පෑනෙහි විශේෂත්වය වන්නේ භාවිත කිරීමෙන් පසු එය පරිසරයට එකතු කිරීමෙන් වටිනා පැලයක් ලබාගත හැකි වීමයි. අපි මේකට එකතු කරලා තියෙනවා එළවලු බීජ, කුළුබඩු වර්ග සහ මල් වර්ගවල බීජ. ඒ නිසා තමයි මේක භාවිතයෙන් පස්සේ පැල කිරීමේ හැකියාව තියෙනවා කියලා කියන්නේ. මාස 4කට විතර කලින් හිටවපු පෑනකින් ගත්ත පැලයක්. මේ වෙනකොට අපි මේකේ අස්වැන්න දෙපාරක් විතර වගේ අරන් තියෙනවා. නැවත ඒකේ අස්වැන්න ලැබිලා තියෙනවා. මේක සාමාන්‍යයෙන් පැල කරනවා නම් අපිට පුළුවන් මේ විදි පැලයක් හදන්න සුදුසු තැනක මේ ආකාරයට හිටවලා අවශ්‍ය විදියට අපි වතුර සැපයුවොත් දවස් 10ක් සති 2ක් අතර කාලෙකින් අදාළ පැල ලබා ගැනීම හැකියාව තියෙනවා. මේ අතර මෙම පෑන නිර්මාණය කළ සචින ක්‍රිස්ටිනා සහ ඇගේ පියා අද පරිසර මාත්‍ය මහින්ද අමරවීර මහතා හමු වුණා. පාසල් වලින් පමණක් දිනකට කිලෝ 80ත් 100ත් අතර ප්‍රමාණයක් මේ බට එකතු වෙනවා. ඒකට විශාල සහයෝගයක් ලැබෙනවා. මේ ප්‍රමාණය අඩු කරගන්න මේ දරුවා මේ ඇති කරගත්තු නිර්මාණ. අපි මේ වගේ දේවල් වලට පෙළවෙනවා නම් ඒක වඩා හොඳයි. දැනටම අපි කතා කරලා තියෙනවා ඇට්ලස් සමාගම සමග AIM එකඟතාවයක් තියෙනවා. දැනට මේ දරුවා කරපු නිර්මාණේ එක එකතු වෙලා ඔවුන්ගේ නිෂ්පාදනයක් නිර්මාණය කරන්න ඔවුන් මේ වෙන විට තැන් ඊට වඩා ජාත්‍යන්තර වශයෙන් මේ නිෂ්පාදනය ගන්න යම් ප්‍රධාන ආයතන ඉන්නවා නම් ඒවා සොයා දීලා මේ දරුවන්ට උදව් කිරීම තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ලොවට අලුත් සංකල්පයක් හඳුන්වා දෙන මේ වටිනා උත්සාහයට බලධාරීන්ගේ සහය ලැබෙන්නේ නම් ඒ රටටත් වටිනාකමක් එක් කරනු ඇති. LTTE संविधान प्रवर्धनेवन आकारवे यूट्यूब नालिकावक सह वेब्भडव्याक पवत्वागेन गिय कांतावक सह पुद्गलेकु त्रस्त विमर्शन कोट्टासे मगिन अत्तरंगुटगेन तिबनपा पोलिस माध्यप्रकाशक नियोजित पोलिस्पति अजित रोहन महता सदहन कले एम यूट्यूब नालिकाव सह वेब्भडवे पवत्वागेन गिय यापनय नावल वीदे प्रदेशे स्थानयक अद परीक्षा किरीमेन पसुव ओन देदना अत्तरंगुटगत पवयि. දැන් තවත් පුවත් කිහිපයක්. මියගිය රණවිරුවන්ගේ පවුල්වල යැපෙන්නන්ට ඔවුන්ගේ සම්පූර්ණ වැටුප ලබා දෙන ලෙස ඉල්ලමින් එම මියගිය රණවිරුවන්ගේ පවුලේ සමාජිකයන් අද කොළඹ කොටුව සිට පාගමනින් ආරක්ෂක අමාත්‍යාංශයසලට පැමිණ විරෝධතාවක නිරත වුණා. එහිදී සාකච්ඡාවක් සඳහා ඔවුන් අතරින් කිහිප දෙනෙකුට අවස්ථාව හිමි වුවත් එම සාකච්ඡාවට කිසිදු නිලධාරියෙක් සහභාගී නොවීම හේතුවෙන් විරෝධතාකරුවන් යලි ජනාධිපති කාර්යාලය ඇසලට පැමිණි අතර එහිදීද නිසි පිළිතුරක් නොලැබුණු බවයි ඔවුන් පවසන්නේ. බස්රාහිර පළාතේ අවිස්සාවේල්ල, හම්වැල්ල, පාතුක් ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවර්ධන රැසක් සිදු කිරීම සඳහා නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා. මෙම සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සමාලෝචන සාකච්ඡාවක් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා බත්තරමුල්ල සුහුරුපායේදී පැවැත්වුණා. අද සවස දික්කෝවිට ධීවරවරායට ඉන්දර ලබා ගැනීම සඳහා පැමිණි බහුදින ධීවර යාත්‍රාවක හදිසිගින්නක් හටගත්තා. අප වාර්තාකරු පැවසුවේ අනුතුරෙන් යාත්‍රාවේ සිටි පස් දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි. පණ්ඩිපිටිය ශ්‍රී දේවරම් විහෙර වාර්ෂික මැදින් මහ පෙරහැර 13 වන වරටත් පසුකේදා වීදි සංචාරය කෙරුණා. දැන් බිස්සටෙන් විශේෂාංගය. ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ හැකියාව සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිසි පෝෂණය ලබා දීමේ වැඩසටහනකට ඇංක වෙළඳසා නාමය ක්‍රීඩා අමාත්‍යාංශය සමග අත්වල බැඳගෙන සිටිනවා. මෙම වැඩසටහන යටතේ ප්‍රථම වරට කිසිදු බෙහෙදයකින් තොරව ජාතික මට්ටමේ පළමු පෙළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 59 දෙනෙකු සමග වෘත්තීය මට්ටමේ කිවිසුම් අත්සන් කර ඇති අතර ජාත්‍යන්තර මට්ටමේ තරඟවලින් ජයග්‍රහණ ලබා ගැනීමට ඔවුන්ට පුහුණුව සහ පහසුකම් ලබා දී තිබෙනවා. अल्फा बिजनेस स्कूल आयतने प्रथम उपाधि प्रदान उत्सव कोलंबो भंडार नायक जातंत्र संबंधन शाला परिषदी पसुगी दापेवतुना
එත් සමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.